ඉන්නතන අද ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරන්නේ පරාභව සූත්‍ර දේශනාව මේ දේශනාවේ එක කොටසත් අපි මීට කලින් සාකච්ඡා කරන්න එදුුණා ඒ සූත්‍රයේ උත්පත්තිය සහ තවත් කරුණු කීපයක් භාගිතුන් වහසේ දේශනා කොට වදාළ පළවෙනි ගාතාරත්නයම තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ති එක්තරාදිව්‍යපුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේගෙන් සියලු දෙවිවරු නියෝජනය කරමින් ඇහුවනි ස්වාමීණී පිරිහීමට හේතු කරුණු මොනවද කියලා ඉතින් ඒවෙලාව අපේ භාගිතු න් වහන්සේ සුවිජාන බව අවමුති සුවිජානව පරාබාවව. දම්ම කාමෝ භවන්ගෝතී ධම්ම දෙසී පරා ගන මේ ගාථරත්නය දේශනා කළා. එතකොට දම්ම දෙස්සී පරාබව් ධර්මයට දේශී වෙච්චාය එකන විරුද්ධ වෙච්චාය මෙලවත් පරලවත් දෙකේම පිරිහෙනවා. කියන කාරණාවම තමයි අපි සාකච්ඡා කළේ. එතකොට මේ ධර්මයට දේශී වෙච්චායි විරුද්ධ ච්චාය දස අකුසල කර්මපත රැස් කරනවා ධර්මයට පිටුපාණය එතුවට දැන් දසසා කකුසල කර්ම පත මොනවද කියලාපි දන්නවා කයෙන් කරන වැරදි තුනයි වචනයෙන් කරන වැරදි හතරයි හිතිංකරන වැරදි තුනයි එතළ කරුණු දහයයි මේ කරුණු දහය තුළ යමෙක් කටයුතු කරනවනම්. මනුස්සලෝකෙ ජීවත්වෙන කාලේ අතීතයේ රජදරුව ඒ අයට දෙතිස් වදබන්ධන කියන මහ භයානක බදයන්ට පැමිණිව්වා. අපිඔ කරුණුටික පලවෙනි දේශනාව සාකච්ඡා කළා. අදත් එහෙම වදබන්ධන දකිින්ට නැතිවුනාට මේ තිදොරින් අසංවර වෙච්ච මේ වැරදිොල නිරත වෙච්චායට සමාජී හරියට තාඩන පීඩෙන නඩු හබවලට මූුණ දෙන්න සිද්ධවීම් සහර වෙලාවට සාමාන්‍ය ජනතාවගින් ගුටි කණ්ඩ සිද්ධ වෙන අවස්ථා මරණයට පත්තෙන්ටත පවාතියන අවස්ථා බොහොම වැඩි. ඉතින් පිනතිනි මේ ලෝකයේ එවන් තාඩන පීඩන වලට භාජනය වෙලා නොයෙක් දුක්කංකන්ටුළු විඳලා ඒ පුද්ගලය මැරුුණට පස්ස අතිශෙයිම්ම භයානක වෙච්ච නිරයේ උපත්තිය ලැබනෝ එතකොට නිරය කියල සඳහන් කරහම අපි නොයෙක් ධර්ම දේශනාවල් වලින් මේ නිරයකේන කාරණාව සහ සම්බන්ධ බොහෝ කරුණු අහල තියෙනවා මහනිරේවල් තියෙනවා අටක් එක මහනිරයක් වටේට පුංචි පුංචි අපායවල් තියෙනවා දාසය එතකොට දාසේවරක් අට එකසිය විසි අටයි ප්‍රධහනටයි එකසිය තිස් හයයි නිරේවල් සංක්‍යාව එකසිය තිස්හයක් හැටියට දක්වනවා නමුත් ධර්මය තවත් සමහර තැන්වල තවත් නංවලින් දක්වපපු නිරේවල් පිළිබඳව කරුණු සඳහන් කරලා තියෙනවා. එතකොට මේ මහනිරේවල් අට සංජීවය කාලසූත්‍රයේ සංඝහතය රෞරවේ මහාරෞරවේ තාපය මහාතාපය අවිචය. මෙ විදින අටක් සඳහන් කරනු. ප්‍රාණගාතාදී අකුසල කර්ම කරපු අය. තැන් කාය දුෂ්චරිතයේ පළවෙනික ප්‍රාණගාතේ. මේ ප්‍රාණගාත වගේ අකුසල කර්ම කරපු අය මේ සංජීව කියන නිරයේ තමයි වැඩිපුරම උපදින්නේ. සංජීව නිරය කලකෙනන ආවිෂයෙන් අඩුම නිරයේ ගිදරෙන් පිරිලතිීන නිරය. එහෙ ඉන්න යමපල්ලු. ඉතාම තියවුණු ආයු දරගෙන මේ නිරිසත් වූ කෑලි කෑලිවලට කපනෝ. කපලා ඉවරවෙනකොට නැවතේ අය ආයත් ප්‍රකෘති ස්වභාවයට පත්වෙනවා. නැවතත් කපනෝ. ඉතින් මෙතෙකැයි කියන්ඩ බැරිතරං දරුණු දරුණු වේදනාවක්. තැන් අපි හිතන්නක අපි මෙහෙම ඉන්නකොට මේ පොළොවේ අපි දිගෑරලා. කවුහරි කඩුවක් කරග නැවිල්ල පෙතිපෙතියොට පපාගන කපාගෙන ගියො. ප්‍රාණය රැජිල තියෙනකං කොයි තරන් වේදනාවක් දෙැනෙන වද කියලා. ඒ වේදනාව යම් සේද ඒවාගේ සිය දහස්ගුණීන් භයානක වේදනාවක් තමයි මේ නිරේදිී මුණදෙන්ට ලැබෙන්නේ. මද ගිනි දැල්වොලින් පිරිලතියෙන වෙලාවග කපන්නේ. එක කඩු පහරක් කොටලා න්නකොට මේ ගිනි දැල් එතනින් ශරීරයේ ඇතුළට ඇතුලෙලා ඇතුළ පුළුස්සෙනවා නැවත හටගන්නවා නැවත කපනෝ ද මේ ප්‍රාණගහත කරපු අය මේ නිරයේ ඉතාම දරුණු වදබන්ධ නොවලට භාජනය වෙනවා. මේක තමයි සංජීව ආවිෂ අඩුම නිරයේ ආවුෂ අඩුයි කියල කීවහම කොච්චරක් විත රාවශෂය ඇත්දේ. අපේ ජීවිත ආවිශෝලටත් වඩා අඩු ප්‍රමාණයක් ට නෙමෙයි අඩුයි කෙලකයම අපිට හිතෙන් එහෙමනේ අපි මේ ආවශ්‍යය හරියට දන්නඇත නිසා සංජීව චාතුම් මහාරාජිකයේ ආවශ්‍යත් එක තමයි ගණනය කරලා තියෙන්නේ චාතුම් මහාරාජික දෙවියන්ගේ ආවිෂ්‍ය මනුස්්‍යවර්ෂයෙන් අවුරුදු ලක්ස අනුව අපේ අවුරුදු ලක්සා අනුවක් එ දෙවියන්ට ආවිශෂය එකට මේ ලක්ෂ අනුව මේ සංජීවයට එක දවසයි ලක්ෂ අනුවේ එව්වා තිහක් මාසයයි. එවන් මාස දොළහක් අවුරුද්දයි. එවන් අවුරුදු පන්සීයක් සංජීවයට අවිෂයි. සාමාන්ඩින් නිරයවල්වල මහනිරේවල් වලින්. ගණනින් කියන්න පුළුහන් ආවුෂ්‍යයක් තියෙන නිරයමේ ගැන මනුස්්‍ය වර්ශවලින් සඳහන් කළොත් බිලියන එක්දාස් හයසිය විශ්සක් විතර. මිලියන නෙමේ බිලියන එක්දා සයිසිය විශ්සක් විතර ආවිෂයි. එති මේලෝකෙ ඉන්න සමහරයනං අලියත්තුත් මරණවා. ඔය ගවයෝවාගේ සත්තු ඌරෝ මුවෝ ගෝන්නවාගේ මහසත්තුත් මරනවා. තල්මස්සුවගේ සත්තු දඩේමයන අයත් ඉන්නවා. නමුත් සමහරයි ඉන්නවා ඔය මදුරුවෙක් කෝන්දුරුවෙක් මැස්සෙක් කැරපොත්තෙක් එහෙම සත්තු මරණවා. අරවාගේ මහා සත්තු මරන්න යන්නෙ නෑ නමුත් මදුරුවෙක් ඇගේ වැැහුවොත් මරණවා. කැරපොත් එෙක් ගෙදර ඉන්නවා දැක්කොත් මරණවා. කූඹියෙක් කෑවෝත් පොඩි කරල දානවා. මේ සුළු සිද්ධියක් කියල මේක හිතන්නේ. නමුත් ඒ කූමිය මැරුවත් මදුරුවට ගැහුවත් යන්ඩ තියෙන නිරය තමයි මේක. අලි කොටි රාග අය විතරක් නෙමේ මදුරුව කූමි මරහපොයත් මේ නිරේටම තීරණය වෙනවා. ඒකයි සසර භයානකත්වවෙයි ඉළඟට දෙවනි නිරේති ක නිරයක් ගැන දීර්ග විස්තරතියනවා. අපි මේ ලෝකයේ අසත් පුරුෂව අකුසලට බරව ජීවත් එච්ඡාය පිරිහෙන හැටි පැහැදිලි කරලා තියෙන කාරණාව තමයි මේ කෙටියෙක් සාකච්ඡා කරන්නේ. කාල සූත්‍රයේ තෙවනියපයි මේ කාලසූත්‍රයේ මේ යම පල්ලු මහා හඬ නගාගන ඇවිල්ලා ගිනිගත්ත ආයුදවලින් ඇනලා නිරිසත්තු යකඩ පොළොයි පෙරලෙනවා. නිරයේ බිම යකඩින් හෙදිල තියෙනවා කියල කියන්නේ. තන්නේ කරම ගිනි අරං අඹදලුවාගේ රතුවෙලා තියෙන් ගිනිදැල් මතුවෙවී තියෙනවා. ඒ පොළොවි පෙරලෙනවා. ඒ පොළොේ පෙරරලා අරගෙන එනවා කියනවා පොරොව. සොල් දොරගේක පලයක් වගේ කිය කියෙනවා අයි පොරවා. නිසතත් ලොකුයින්නේ සාමාන්‍යයෙන් ගෞතුනක් විතර උසයි කියල කියන්නේ සාමානින් නිරිසති අරගන නැවිල්ල අර පොරොවෙන් පලනවා අපි පොල් කඳන් තල් කඳන් පලනොවා වගේ එ පොරොවෙන් පලනවා පලලා හතරැස් කරනවා හය පට්ටන් කරනවා අටපට්ටන් කරනවා සොස් පට්ටන් කරනාම ඒවාගේ එක එක හැඩවලට යලා පලනවා හැබයිඉති පොරෝපොට පොරෝපාරාපහ පොරෝ ගන්නකොට එතනින් ඇතුළට යන ගිනි දැල් ඇට කෝටුවල ඉඳල පුලුස්සනවා ආං එහෙම කරනකොට වෑය දන්නවා ඒ වෑය අරගන ඉනකට රහි නව ඉතාම හීනිවෙන්ට රහි නවාවෑයින් පර එක පට්ටන් වලට හදලා වැෑයෙන් රහිනවා. දෙ කරුමේ නිසා මැරෙන්නේ නෑ. තැන් හිතන් අපි මෙහෙමෙඉන්නකොට කවුරු හරි බිමදාගන වෑය කරං රහිද ගත්තු. කොයිවාගේ ස්වභාවයක්ද තියෙන්නේ කියලා. ඊට වඩා දරුණු ස්වභාවයක් මෙතන තියෙන්. වෑයත් ගිනි අරගෙන. පොළොවත් ගිනි අරගෙන, නිරන්තරයෙන් ගිනි දැල්නැගෙනවා. එවන් වෙලාව කරහින්නේ. එහෙම ැහල ලනුවලින් බැඳල රථවල ගැටගහනෝ අර රැහැලා තියෙන පුද්ගලයා රථවල ගැටගහලා අඹදල්ලවාගේ රතුපාට වෙලා තියෙන යකඩ පුොවෙේ ඇදගෙන යනෝ එක තමයි මේ නිරේ තියෙන දුකේ ස්වභාවේ එති ගීට සාපේක්ෂ තව නොෙක් ආකාරී දුක්කංකටුළු මෙතන තියෙනවා උවනියට තියෙන්නේ සංඝාතකන නිරේ සංඝාත නිරේ ඉන්න අය තමන්ගේ ඉන්න ගාවට එනකම් මේ යකඩ පොළොවෙ ඉරි ලයින්නේ එකන ඉනෙෙන් පල්ල හැකොටස තිෙන්නේ පොළොව ඇතුලේ අනිකරම ගිනි ගොඩා එක ඇතුලි තියෙන්නේ. ඉනෙක් උඩ කැල්ල තමයි මතු වෙලා තියෙන්නේ. යනිසාම හාට මෙහාට පැද්දෙන්ට කරන්න මුද බෑ. මේ නිරේ මේ දිරිසත්තු මෙ හෙම දැවිදවී ඉන්නකොට ගිනිගත්ත ජොදුන් ගනන් දිග මහා විශාල පරුවත තනි කර ගිනි අරන්තයේ බැලූ බැල්මට මුදුන නොපෙන්ෙන තර මහ පරුවත රෝල්ඩී රෝල්ඩව නවා මහා හඬ නැගෙනව රෝල්ලෙනකොට එකට මේ නිරිසත්තුන්ට මොකද වෙන්නේ හබ තලවාගේදීව තලනකොට පොඩිවෙන්නේ යම්සේද උග්ගහක් මේවාගේ යමකින් තලාගෙන ගියත් කොහොම මිරි කෙනවද මෙ නිරි සත්තු ඒ තරමට තැලිල්ල මිරිකිලා යනවා කියල සඳහන් කරන. කැබැයිති ඒ පරුවතය එහාට ගියාට පස්සේ කරුමේ නිසා මේගොල ආයත් නැගින. ඉතින් බටහිරිින් ආපු පරුවතයේ හාට ගිය නැගෙනහිරට ගිය හම දකුණෙන් පරුවතයක් යෙනව උතුරු පැත්තට. ඉළඟට ඒකට තැලෙනවා. එට පසේ නැගෙනහිරින් බටහිරට පරුවතයක් යනවා ඒකට තැලෙනවා. උතුරෙෙන් දකුණට පරුවතයක් යෙනනවා ඒකට තැලෙනවා සමහර වෙලාවට දෙපැත්තෙන් පරුවත දෙකක් ඇවිල්ලා මගද එකතුයෙනවා. එතට අර මැද්දේ ඉන්නයි? ගොල්ල බමට හේතු වෙලා තැලිලා නැහැ නමුත්තර පරුවත දෙකට හේතු වෙලා තැලිලා. අන්න එහෙම ඉතාම දරුණු දුකක් බිඳිනවා කියල සඳහන් කරනවා සංගඝත කියන නෙවෙයි. විශේෂයෙන් කාන්තාවන් මේ සංඝත නිරයේ ඉපදිලා ඉන්නවා කියන කාරණාව සඳහන් කරනවා. බැරදිකාම සේවනය කරපු අය දුක්පිඳින තවත් එක නිරය මට්ටමක් හැටියට. සමහර තැන්වල පැහැදිලි කරලා තියෙනවා. ඒලඟට පෙන්නතිෙන තියෙන්නේ රෞරොව කියන නිරේ. මෙ රෞරව නිරය ශරීරය ගිනි අරගන දවන දුමක් තියෙන්නේ ඇතුළ පුච්චනවා. ශාරව් දුමක් ඒ දුම ගිනි අම් වෙලා තියෙන්නේ දැක් මනුස්සලෝකෙ අපි දුම් දැකල තියෙනවා අපිට දුම් වැදිල තියවා. ඒ දුමේ කිසිම උණුසුමක් අපිට දැනෙන්නේ. නමු මේ දුම උණුසුමයි ගින්දරත් එක්ක වගේඉන්නේ. ශරීරයේ නවදොරින් ඇතුල්ලෙනවා. ඇස් දෙකෙන් ඇතුලෙනවා කන් දෙකෙන් ඇතුල්ලෙනවා නාස්පුඩු දෙකින් ඇතුල්ලෙනවා මොකයෙන් ඇතුල්ලෙනවා මළමූත්‍රා පහකරන දොරටෝලින් ඇතුල්ලෙලා සම්පූර්ණ ශරීර අභ්‍යන්තරයේ පුච්චල. මෙතෙකැයි මේ වේදනාව කියලා නිමක් නෑ. එතරන් මහා ශාර දුමකින් නවදොරින් ඇතුල්ලෙලා දවන දුක මේ රෞරව කියන නිරේතියනවා. එළඟටදින මහා රවුරවේ. රක්ත ලෝහිතයෙන් පිරුණු ඉතාම බලවත් දුක්විඳින නිරයක්. ත්‍රක්ත ලෝහිතයෙන් පිරිලතිනව කියල කියන්නේ. එය රතු පාට ලෙයින්. ගිනියම් වෙච්චලෙයිම් පිරිල තියෙන්නේ දිරිස සත්තු මේක මෙතකැයි කියාගඩ බැරි අපමණ දුකක් විදිනවා.ඒ මහාරවුරවේ ඉලකට තියෙන් තාපේ මෙ තාපය කියෙන නිරයේ මේ ගිනිගෙන දිලිසෙන පොළේ ගිනිගෙන දිලිසෙන යකඩ උල් හිටවලා තියෙන්නේ පොළොවෙන්ම මතු වෙච්ච යකඩ උල් තියෙන. පල්ලු කරන්නන්නේ අර මිනිස්සු නිරි සත්තු අරගනය අරුවගේ උලතියනෝ. පොළොවත් ගිනියන් වෙලා හාත්පසත් ගින්දරයි මේ උලත් ගිනියන් වෙලා තියෙන එක උඩ උලතියනෝ. අන් එහෙම විඳින මහා දුක්කන්දරාවක් මේ නිරේ තියනවා. ඉති නිශ්චලව වලේ ඇමිනිලා දැවිද දෙවිදවී ඉන්නවා ඒ ඇමිනිච්චවේදනාවත් දරනෝ දැවෙනවේදනාවත් දරනෝ වෙඩ පෙරළට විදිහගුත් කොහමත් නැ. මැරන්නෙත් නැහැ කර්මය බලවත් නිසා. මැරුණොත් එවලෙමමාපහු උපදිනවා ඒ විසින්ම අපහු එතනම උපද්ධවනෝ. තිළඟටතින ප්‍රතාපයේ ප්‍රතාපය කියන නිරය හරියට යමපල්ලෝ අති භයානක බහිරව රූපවාගේ කියලකන් එ තරම් භයානක පෙනවක්තියෙන් නිසත්වෙන්නේ. මහ ගිනියගුරු කඳු තියෙන්නේ. යකඩ උල් බිවිධ උල් ආයු දැරගෙන ඇවිල්ලා මෙ නිරිසත්තුන්ට අනිනවා. ඇනල කියනවර ගිනියගුරු කන්දදිගේ නගින්න කියලා. පහර දෙනවයි වගේ. නගින්ඩ කියන උඩට ඉති කරන්ඩ දෙයක් නෑේ බැලූ බැල්මට තර කෙරවලක් නොපෙනට තරන් ගිියගුරු කඳු තියෙන්නේ ඉති නගිින්ඩ නගින්න. ැන්නක අගුන්දක ගොඩුවයනකට වී ගොඩ ගොඩේ නවයි අකුල් කඩාගෙන ඇතුළට යනවා පිලිස්සෙනවා අනිමක් නෑ නමුත් කරමය නිසා ඊළඟට නැවත පයෝසෝලා තියන්ට පුළුහංකම තියෙනවා එති එහෙම දෙවිදවී දෙවිදවි නගනව නැගෙන ැත්තං රායිදෝලින් පහර දෙනවා මෙහෙම නැගල නැගල සෑහෙන දුරක් නැංගට පස්සේ මහ භයානක හට නගාගෙන හමාගනය නෑ ගිනියම් මෙච්ච හුලන් තියනවා. ආංෙ හුළඟත් එක්ක ඔරොත්තු දීන අර උඩට තව නගන්න බෑ. චමහරයි උඩට යනවා සමහරය මඟ ඉන්නවා ඉට පසේ නිසත්තු ආපහු වැටෙනවා වැටෙන්න්නේ හැම වෙලාම ඔළුව යටට කකුල් ඉහලට ඉසිධත්මයි ගටෙන්නේ. ඒේ වැටෙන්න මේ ගිනිගත්ත යකඩ පොලෝට ඒ වැටෙනකොට නිරිසත්තු ඇටෙනකොට අර යකඩ පොලොයෙන් මතුයෙනවා අයකඩ වූල්. සඳහන් කරනම් මේ තරුණ ල් තරුණ පොල් කඳන් වගේ ලොකුයි ඒවුල්. මතුවෙලා ඇවිල්ල තියන නිරිසත්තු ඔලුවෙන් ඇමිණෙනවා අර ුල්වොල. දෙකොට ඔලිුවේ ඇනනවා අවුරපතුවල ඇනනවා මූන යනෙනවා ඉතින් මේ ටික දවසක් ඉන්නවනෙමැයි. අවුරුදු සිය ගනන් දාස් ගනන් කෝටි ගනන් මේ උල්වොල ඇමිනිලා. ගලන ලේ ගින්දරින් එහෙම්මම පැහි පැහි අරුදු කෝටි ගැනන් ඉන්නවා. එක තමයි මේ ප්‍රතාප කියෙන් නිරේ එළඟට තියෙන පිනතින අවීචියය අටවෙෙනී නිරේ භයානකම නිරයේ මට්ටම මේ අවිීචයේ යොදුන් සීයක් ඇතුළ ප්‍රමාණය සඳහන් කලතින යුදුන් සීයක් කියලා. ඉති සාමාන්‍යයෙන් දලවස්සයෙන් කල්පනැකළොත් සැතපුම් දාහකට විතර ආසන්නයි දාහ එක් දස් දෙසීය ඔට ආසන්න දාහකට විතර ආසන්නයි ඉති මේ නිරයේ කොයි තරන් නිරිසත්තු ඉන්නවද උදාහරණයක් පෙන්නලා තියෙනවා අපි මේ ඊයං උනු කරලා කිසියම් නලේකට වැැක්කුරුව අතුරු සිදුරු නැතුව උනුකරපු ඊයන් ඒ නලේ පුරාම ගමන්කරල පිරෙනවා. අය වතුර ටිකක් දැම්මත් වතුරටවත් රිංගලායන්ට ඉඩක් ඉතිරුවෙන්නේෙ නෑ. මේ නිරේ නිරිසත්තු ඉන්නවා කියල කියනෙ තේවාගේ. කවිචී. එතෝට නිර මූලේෙන් මණ්ඩ ලේන් කලකෙන් මංතනෙ මැදී. නැගෙන ගිනි දැල්. මේ යොදන් සීයක් තරං විශාල මුරු නිරය පුරාව පෙතිරලයනවා. කරත්තුූම රතුපාට ගිනි දල් මනුස්සලෝකේ ගින්දරට වඩා ඉතා දරුණුයි කියනෙ සඳහන් කරන්නේ මේ කාරණාව පැහැදිලි කරනවා මේ අපේ රටේ එක සිද්ධියකදී ඇර සිතුල් පව්වේ වැඩහිටපු එක භික්ෂූන් වහසෙනම පරාතන් වහසගේෙන් අහන වස්වාමීනී නිරය පෙන්නන්ට බැරිද කියලා ඉටට කිය නිරේ පෙන්නට බෑ හැබැයි නිරයෙන් ගත ගිනි පුරක් පෙන්න්නන්නම් කියලා හා කියනවා ඉටපස කියනව මේෙනම් අමු දැව ගිනල්ල ගොඩ ගහන්න කියලා අමු දැව සෑහෙන විශාල අමු දර කන්දක් ගොඩ ගහනෝ ගොඩ ගහල ගල්ල කියනවා ස්වාමීනි හරි හතන් වහන්සත් ඟට ගිහිල්ලලා කියෙන හොඳයට දරගොඩ දිහා බලාගන්නඩ කියෙන උන්වහසමේ නිරේෙන් අරගත්ත ගිනි පුපුරක් අපි අ දරකෑලි දෙක් එකට වඩිනොට ගිනි පුරුයන්නේඒවගේ එක ගිනි පුරක් නිරේෙන් අරගනර දරගොඩට දානවා ගිනි පුපුර දරගොඩට දානවත් අමුදවකදන් ගොඩ අලුවෙනවත් දෙක මේකවර සිද්ධ වෙනවා එ තරම්ම භානකයියේ ගින්න කියල සඳහන් කරන්න එවන් ගිනි ජාලාවක් තමයි මේ අවිචීතියන්නේ මේ තරන් නිරිසත් වූ ඒ අවිචයේ දුක්කින්දිනවා. එතකට මේ තියෙන්නේ මොකක්ද මේ පරිහානියේ එ දස අකුසලක කරුම රැස් කරලා මෙලවත් පිරිහුණා මිනිස්සුන්ගෙන් ලින්දා පහස ලැබුව මිනිස්සුන්ගෙන් බණුන් ඇහුව තාඩන පීඩනවලට ලක්වුණා නීතියෙන් දඩුවන් ලැබුව මේවාගේ නොඒ හැල හැප්පීමට ලක් වෙලා දීළඟට මැරිල ගිහිල්ල නිරෙහි පදෙනවා. මේ නිරයේ ඉපදුනා කියලා නිරේ ගෙවන කාලයර් අති දීර්ගයින දැන් පළවෙනි නිරේ මට්ට මේ ආවිශ්‍ය සඳහන් කළ මනුස්්‍යවාර්ශයෙන් අවුරුදු ලක්ෂ අනුවත් එක දවසයි කියලා. එතකොට මේ දෙවනි නිරේට නැතැන් කාල සූත්‍රයේට කොච්චරාවෂ ඇද. අවුරුදු තුංකෝටි හැට ලක්ෂයක් කාල සූතරයට එක දවසයි සංගහතයට කොච්චර අවුෂද මනුස්සවර්යෙන් අවුරුදු දාහතර කෝටි හතලිශ ලක්ෂයක් මෙන මේ සංඝහතයට අවුෂයයි මනුස්සවර්ෂයෙන් අවුරුදු දාහතර කෝටි හතලිශ් ලක්ෂයක් සංගහතයට එක දවසයි එතකොට දාහතර කෝටි හතලි් ලක්‍ෂයේ වූවා ඇතිහා මාසියයි එවන් මාස දොළහක් අවුරුද්දයි ඉති සාමාන්‍යෙන් ආව්‍ය තියනවා එවන්වර්ෂය විශාල ප්‍රමාණයයි සංජීවයට නැම් තිබුණේ අපායවශවරුදු පන්සී යයි එදොට මේ කාල සූත්‍රයට එනකට දාහක් විතර එක සංගහ තිරෙනට දෙදදාහක් විතරවා. එවන් අවරුදු දෙදාහක් විතර ඊළකට පිනතිර අවුරවය රෞරවේ ආවුෂ තමයි මනුස්ස වර්ශෝලින් අවුරුදු පනස් හත්කෝටි හැටලක්ෂය මේ රෞරවිට එක දවසයි පනස් හත්කෝටි හැටලක්‍ෂයවත් තිහක් මාසයයි එළකට දෙන්නේ මහා රෞුරවේ මනුස්වර්ශයෙන් අවරුදු දෙසිය තිස්කෝටි හතලිස් ලක්ෂයක් එක දවසයි එළකට තියෙන්නේ තාපය මනුස්්‍යවර්ෂයෙන් අවුරුදු නමසය විසියෙක්කෝටි හැටලක්ෂයක් එක දවසයි ගල සඳහන් කරන මනුස්වර්ෂය නමසය විසියෙක් කෝටි හැටලක්ෂයක් එක දවසයි එතින් දිවිය ලෝක හයයිනෙ තියෙන්නේ එතොට අපාේවල් හයක් ගැනක හම ඒ අවුෂ්‍ය ඉවරයි ඒළකට තියන්නේ ප්‍රතාපයේ හත්තෙන අපායි අන්තර්කල්ප භාගයයි කියල කියෙන් හත්තන අපා අන්තර්කල්ප භාගයයි. අටවැනියට තියෙන අවිශ්චය අන්තර්කල්ප එකයි එතොට කොහොමද අවිචයේ ආවුෂ ලියන්නේ අවිච්ච වුෂය අසංක්‍යය අසංකය කෙර කියැන්නේ එකයි බිදු එකසිය හතලිහැකින් ලියන ගහන එකයි බින්දු එකසිය හතලියේ ගොඩවල් අසූ හයලක්ෂ හතලිස්දාහ. අවි කියය මුළුවායි කාලය අසංක්‍ය අසූ හයලක්ෂ හතලිස්දාහත් අසංකයට ආක්්ෂයි. එකන අන්තර්කල්ප එකයි. ඉති කොච්චර නිරිසත්තු ඉන්නවාද. තමයි සඳහන් කළේ නලයකට පුරුවපු ඊයන් වගේ කියලා. එතකොට කරුම කරපු සත්ත්වයා ඉන්නෙම නිරේවල්ලොල. මනුස්සලෝකෙ ජීවත්වෙනවනං යම් පිරිස ඒ මිනිස්සු මැරුුණ හම භාගිතුන් වහස දේශනා කළේයි මෙ නිය අග තියෙනවනං වැලි ප්‍රමාණයක් භාගිතුන් වහන්සේගේ ඊටත් වඩා අඩු පිරිසයි ආපහෝ මනුසලෝකෙට. මහපොළොවේ වැලි වගේ අනි ඔොක්කොම යන්නේ මේ නිරේවල්ලොල්ට. ඉරිින් තවෝසුපත් නිරයන් එකසිේ විසියටටක් ගැන අපි මොකුත්ම කතා කළේ නෑ. ලෝකුම්ඹු නිරහි තියෙනවා. උනුවලු නිරෙහි තියෙනවා. මේවාගේ නිරේවල් ගන්න නාවක් තියෙනවා. ඒ හැම නිරේකම ඔසුපත් නිරයන්ගේ පවා විඳින්ට තියනෙන දුක්කන්දරාව විඳලා විඳල විඳලා ඊළංඟට මේ නේ සත කොහෙ දුඋපදින්නේ. මේ වෙනකොට අවුරුදු කෝටි කීයක්ති කියල ගණ නත් නෑ. කෝටි දාස් ගන ඔය දුකවිඳලා ඊළඟට ඇවිල්ල උපදිනවා තිරිසං ලෝකයේ. තිරිසං ලෝකයේ මොන තරං ලන්දුකයිද. ක්ඩ තියෙන දේවල් ගැන හිතන්ට. ද සමහර සත්තු ඉන්නවා කොළ කාලා ජීවත් වයෙනවා. සමහර සත්තු කටුත් එක්කම කොල කනවා. තව සමහර සත්තු ව ගස්වොල කඳම් පවා කනවා. තැ අලියු ඇත්තුවාගේ සත්තු, කිතුල්ගස් පලාගෙන පොල් ගස් පලාගෙන එක් කඳන්කන්නේ කොයි තරන් රලුද බලන්නේෙ යාහාර කොලත් කනව කදනුත් කනවා. සමහරයි තන කොළ කාගනයනවා, සමාරයි කටුපඳුරු කාගෙනයනවා. තැමේ රස් ඇද්ද මේකෑම්. අපිට හිතන ඇති ඒ අයට රස ඇැති කියලා නමුත් පින්නතිනේ ස්වභභාවයෙන්ම අපි කාල බැලුවත් රස නෑනි මේ තනකොල එතකොට අද මේ රසනැති කටු සහිත කෙන්දි සහිත රල වූ තනකොල කකා මේ ජීවත්යෙන් නෙවී මේ කවු ද ඇත්තෙනම මෙ වෙන කවුරුවත් නෙමෙයි අපි වගේම කාලයක් බොහොම රසට වයලා තෙලට කිරට මිරිසට රසට කාපු අයයි මෙ ඉන්නේ. නමුත් අද කෙසිම රසක් නැද තනකොළ බුදිිනවා. කාලයක් ඉතා මොහොඳට රසට කෑවා අද තන කොලකනෝ. මනුස්සලෝකෙ හිටු අය නමුත් ඇයි ඒගොල්ලො මේ තත්ත්වයට පත් වෙලායින්නේ. මේ ලෝකෙ කරන්න තියෙන හැමදේම කලට වෙලාවට හරියට කරගත්තා. එ ඔක්කොළලා ඉගෙන ගත්තා රැකී රක්ෂා හොයාගත්තා යානවාහනාරගත්තා ගෙවල් දොරවල් හදාගත්තා ආවාහ විවාහ වුනා දරුවමල්ලු හැදුව මෙ සියල්ලම නිසි කලට වෙලාට කළා හැබැයි ඒ ගොල්ලන්ට අමතක වෙච්ච දෙයක් එබ්බා අත්‍යවශ්‍යමදී අමතක වෙලා ඒ තමයි මේ සිල් රැකගණ්ඩ අමතක වෙලා අන්න ඒක නිසා තමයි මරණින් පස්සේ එහාට යන්න වෙලා තියන්නේ සිල් රැකගණ්ඩ අමතක වෙලා. ේ සිල් රැකගණ්ඩ අමතක වෙච්ච නිසානේ දසකුසල කර්ම පතයන්ට යෙදුණේ එමනම් මේ සීලය උපදින්න තැන තීරණය කරන්න වටිනවමද මෙලොව ජීවත්වෙන සත්වයා මැරුුණට පස්සේ නැවත උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන්නම සී. සීලය විසින් උපදින තැනතීරණය කරනවා දානය විසින්, ඒ ඉපදිච්චායට ඒ ජීවිතයට මොනවද ලැබෙන්ඩ ඕනේ කොයි විදිහට ද බවබෝග සම්පත් ලැබෙන්ඩ ඕනෙ කියන කාරණාව දානය විසින් තීරණය කරනවා. එතකොට මේලෝකෙ ජීවත්වෙන සත්පුරුෂයා ධර්මකාමයා මේ කාරණාව දැනගන දානයයි සීලයැයි දෙකම සම්පූර්ණ කරගන්නවා. කට ති මේ කාලේ පවතින වසංගතවාගෙන මේ මීට වඩා භයානක වසංගතාවත් ඒ පුද්ගලය බයනෑ කවද මැරුණත් කොතන මැරුණත් කොහොම මැරුණත් උපදින්නේ මේ තැනට වඩා ඉතාමත්ම හොඳ තැනක සමරලාඩ කවදාවත් වසංගත හැදෙන් නැති කවදාවත් උන හැදෙන්න්නේ නැති මනුස්සලෝක තියෙන රෝගවත් වෙනත් කිසිම රෝගයක්වත් හැදෙන් නැති සුගතියක උපතිනෝ. යටත් පිරිසෙන් දහදියදානව තරංවත් දුකක් දුකක් නැහ. මොනෝද කරලතිෙන් සිල්රැකලතියනවා. දන්දීල්ල තියෙනවා. නැවත මනුස්සාර්මික උපත්තිය ලැබුවත් උතුරන්්ඩ දන සම්පත්හම් වෙනවා සමහර මවපියූ නොවිදිනා දුක්විඳලා. සල්ලි හම් කරලතියනවා කෝටි ප්‍රකෝටි ගනන් හැබ මවකියෝ හරියට දුක්වි දලතියනවා ඒ සල්ලි හම්බ කරන්න හැබැයි ඒගොල්ලන්ට ඉපදිච්ච දරූ ඉන්නවා ඒගොල්ලට දැන් කිසිම දුකක් නෑ ඇයි කෝටි ගැනන් හම්බ කරලතියනවා ද බලට කොයි තරම් පුුණ්්‍යවන්තද කියල හරි හම්බ කරන්න තියා කිසිම දුකක් විඳින්ට දෙයක් නෑ පරම්පරාගානකට ඇතිෙන මවකියෝ දහ දුක්විදඳ හම්බර තිය. ඉතින් එවන් පවුලක ඇවිල්ල පිලිසිඳ ගණ්ඩ සසර කොයි තරන් පින් කරලද ඒ කියන්නේ මනාව දන්දීලා මනාව ප්‍රාර්ථනා කරලා දැඟ අපේ සෝන සිටුවරයා අපේ පිනතුන් බණට අහල ඇති මේ යටිපතුල්ලල ලෝම තිබුණ කියල සඳහන් කරන්න සෝනභික්ෂුව දෙ මේ සිටුවරේ කෙටී තිඉන්න කාලයේ ඒ කියන්නේ එම්ම මේ කාලේ දැකින්නන්නේ ඇනේ අයටිපතුල ලෝම එන්ඩ හේතුවක් නෑ මේ රලුපොලොව පාගපාග අපි යනනිසා ලෝම එන්න හැටියක් නෑ. නමුත් මේ සිටුවරයා පයින් යන්නේ ඇවිදින්න නැතුව නෙමේ තාම සිනිදු බමුතුරුන් මතතමා ගමන් කරන්නේ. පයට රළුවක් දැනෙන්නෙම නෑ. එහෙමෝත් ඇවිදින්න හේතුවකුත් නෑ යම් සේවකයකුට යම් කාර්යයක් කියහම. ට හවල් වැඩේ කරන්ඩ මේ කරන්න කියලා ඒ සේවකෑක අත පහූුණොත් සේවකයාතින් සෝන කුමාරය අහනවා කියනෙ මේ මම කකුල බිමතියන්ඩද කියලා හනවා කියන්නේ ඒ කකුළ බිමතිබොත් මොනෝ යිද සේවකෑයට එයාට දරන්ඩ බැරි තරන් ඔොලුවවිකක්ුමක් හැදෙනවල ඒ නිසා යම් වැඩක් පැවරුවොත් එක වහාම ඉවර කරනවා ඇයි කකු බිමිතිබොත් තියවරයි. එතකට දැන් ඒවාගේ අවස්ථා ලැබිල්ල තියන්නේ තමන් යම්කාර්යයක් ද හිතන්නේ කරගණඩේ හිතන මොහොතට කෙරෙන්ඩ සංසාරි කරලාතින කුසල කරමයන්ගේ හැටි. ඒක නිසා භාගිතුන් වහස දේශනා කරනවා මේ ජීවිතය තුළ අප්‍රමාදීවෙන්ඩ. හැම වෙලාම කුසලය උදෙසා මහන්සිවෙන්ඩ. අපි කම්මැලිම කුසල් කරණඩන. යම් කෙනෙක් කුසලය උදෙසා මහන්සිවෙනවා කියලා කියන්නේ. තමන්ගේ සැපයවෙනුවෙන් මහන්ස වෙනවා කියනක. න අපි මහන්සි වෙනවා ඉගෙන ගණඩ මහන්සේෙනවා රස්සාාව හොයා ගන්ඩ මහන්ස වෙනවා ව්‍යාපාරී දියුණු කරගණන්ඩ මහන්ෙනවා මේ කොච්චර ඉගෙන ගෙන කොච්චර මහන්සි වෙලා හරි. කෝටි ගනන් හම්බ කළත් ඒ ඔක්කොම මෙහෙ දාලාපි අන්ඩි බැයි මේ අම්භකරපුවාගෙන් සත විසි පහක්වත් ගෙනියන්න්න බෑපිට. හැබැයි ඒ මහන්සි වෙනවා වගේම මේ කුසල් රැස්කර ගණ්ඩත් මහන්සවෙලා තිබුණ නං ඒ රැස්කරගත්ත සියලුමදේ මෙලොවන් යනකොට කාටවත් දීලා යන්නේ දීලයන්නෙ නෑ. ඒ ඔක්කොම අපි අරන් යනවා. අනික් බෞතික දේවල් ඔක්කොම ලෝකෙයට දීලයනවා. අන්න ඒක නිසා කුසලේට මහන්සේෙන්ඩුව නෑ භාගිතන් වහස දේශනා කලේ මහනෙනී මේ ලෝකේ? සැපට කියන තව නමක් තමයි පින කියලා කියන්නේ. මාපුුණ්‍ය භහයි සූත්‍රී. සැපයට නමක් පින. යම් කෙනෙක් පින් රැස් කරගන්නවා කියලා කියන්නේ. ඔහු මොනවාද මේ රැස් කරන්නේ. සැපරැස් කරගන්නවා. මේ ලෝක වසේනුත් පරලෝක වශයෙන් ඉතා උසස් විද්දිහටත් විඳින්ද මේ සැප තමයි ැස් කරන පින් රැස් කරනවා කියලා. එතකොට අනාගත ජීවිතය කිසිමදයකින් අඩුවක් නැතුව සැපවත් ජීවිතයක් බවට පත්කරගණ්ඩ නං මේ ජීවිතයෙන් පස්ස ජීවිතය. ඒ සඳහා වෙහෙසෙන් ඕනේ මමම තමයි. වෙන කවුරුවතයක කරන්න කෙනෙක් නෑ. අදකාලෙ ලෝකෙ ඉපදිලා බොහොම සැපෙන් සතුටෙන් මාලිගාාවල්ලොල වගේ ගෙවල්ලොල ජීවත්තෙමි. ඉතාම සුව පහසු යානාවල් ලොල ගමංකරමින්. සිතූ පැතුූ සම්පත් ලබාගනිමින් ජීවත් දිහා බලලා අනේ අපිට බෑනි අනේ අපිට නෑන කියල පසු තැවෙනවට වඩා කරගණ්ඩ තිෙන හැකි තරන් කුසල් රැස්කරගන්්. ගන්දෙන්ඩ සිල් රකින්ට මතු ජීවිතයේ ඊට වඩා ඉතා මසස් තැනක ඔබට පිහිටැන පුළුවන්. ඉතින් ප්‍රඥ්ඥාව තියෙන කෙනෙක් තමයි. ඔය කාරණාව තේරුම් අරගන අවබෝධ කරලා ඒ වෙනුවෙන්. ක තිරිසංලෝක අනන්තත් ප්‍රමාණ දුක්කින්දිෙනවා. ඇයි කවද බේරගන්න තිරිසනය කෙලා ඉපදිච්චාව. ද ප්‍රේතයන්ට නම් පින් දුන්න හම පින් ලැබෙනවනි. බොහෝ ප්‍රේතියන්ට ලැබෙනවා තිරිස වුන්ට පිල් ලබෙන්නේ දුන්නට. ඉතා භයානක තත්ත්වයක් තියන්නේ. ඇක ධර්ම දේශන කරනකො යක පින්නවතුන් කල්. අනුම්පාව පින් අනුවෝදන්කර යිස්තුවේ ලියල තිය නොේ ෙවල්ද ගෙදර ඇතිකරපු සුරතල් සතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නත් පැහැදිලිව දේශනා කරලා තින තිරිස වුට පින් හම්බෙන්නේ නැ කියලා. නමු තිරිසන්නු පව්කරනවානේ ද බලන්න පූසෙක් කොච්චර පවකරනවාද කොකෙක් වෙලා පිහිදුුවෙක් වෙලා කුරල් එෙක් වෙලා පතිදිලා පනුවෝ කුරුමිනියෝමනි කරන්නේ ඔක්කොම. එදි මේ ඔක්කොම ප්‍රාණගාතන ඉති කවදත ගොඩේ යන්නේ සංසාරී. යිත්රේ වැඩලත් ඒ මාත්මයක් අපිට හම්බුණ පෙරණං එහෙම හිටිය නැවතහම්බුණොත් තමයි ආත් මේ සසරකොච්චර භයානකද කියල තේරෙෙන්. කෝහම හරි කව දහරි තිරිසඟපායෙන් බිදිලා වැටෙන්නේ ප්‍රේතුලෝකෙට බුද්ධාන්තර ගනන් සමහර ප්‍රේතියෝ ඉන්න බඩීන්නේ කකුල් දෙක ගාීන් ගිනි ගත් තහම සරුවාංගමේ දවෙනවා. බඩ ඇතුළ නිතරම ගින්න අයි කණ්ඩ නෑ. අවුරුදු කෝටි ගනන් ප්‍රේත දුක්විඳලා ඔ කාලකංජික වගේ අසුර නිකායවංවල්ට ඇතිෙනවා. සසර ඒ තරම් භයානකයි. ඒකයි සඳහන් කළේ දස අකුසල කර්මපතයන් රැස්කරකර යමෙට් මෙලෝ ජීවත්වෙනවනං ඔහු මෙවන් භයානක පරිහානීන්ට ගොදුරුවෙන කෙනෙ. එන්සා මේ වගෙන් අතමි දෙන්න කියල භාගිතුන් හස දේශනා කළ. දස කුසලයෙන් වැලකිලා දස කුසල කර්ම පතය සමාදන් වෙලා තිෙසරණ සහිත පන්සල් ආරක්ෂා කරගෙන මෙලවින් සමුගන්න දවසට හරි සතුටින්ම්ම සමුගණ්ඩ පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්්ඩ භාගිතුන් වහසේ දේශනා කොට වදාළ මෙවන් කරුණු අපේ ජීවිතවලට එකතු කරගෙන කලාතුරකින් ලැබෙන බුද්ධාන්තරයෙන්. කලාතුරකින් ලැබෙන මනුස්සු ජීවිතයෙන් ප්‍රයෝජනයක් ලබන්ඩ, ශක්තිය දහිරියයේ භාග්‍ය. වාසනාව මේ පින්නතුන්ට උදාවේවා කිය ආශරවාද කරනවා.